ඔබතුමාටනම් තනතුර කම්බුණා තිබිසි තනතුර ලැබුණා කියලා අපිට ආරංචියක් ආවා. සුබපතන තිබිසි තනතුර මාව තියෙනවා කියලා. නෑ මාව කොහොමත් අයින් කරලා තිබුණ නෑ. විනය පරීක්ෂණ තිබුණෙත් නෑ. ඒ කෙසේ වෙතත් දැන් හිටියද නැද්ද කියලා නෑ. සියලුම තනතුරු ටික නැවත වතාවක් ස්ථාපිත කරා. ඒ අනුව මං හිතන්නේ පක්ෂයේ අපි බලාපොරොත්තු වෙච්ච ඒ අනාගත වැඩසටහන් ටික අපිට කරන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ පක්ෂයේ සියලුම දෙනා විධායක සභාවින්න මං හිතන්නේ අති බහුතරයක් සියලුම දෙනා වගේ ඒ සියලු දෙනාට ඕනෑකම තිබුණේ මේ පක්ෂය කොහොමද නැවත වතාවක් එකතු කරන්න කියන කාරණේ. ඉතින් ඒකේ මූලික පියවරත් සිද්ධ වුණා. ඉතින් විශ්වාස කරනවා ඒ සියලුම මධ්‍යමකාරී සභිකයෝ ඒ වගේම විධායක සභිකයෝ සියලු දෙනා බලාපොරොත්තු වෙන මේ පක්ෂයේ සමගියත් එක්ක ඉදිරියේදී වැඩ කරතු කරන්න පුළුවන්කම ලැබේ කියලා විශ්වාස කරනවා. පසුගිය කාලේ ඔබතුමා ලිඛිතව ඒ වගේම අපි මතක් කරන්න ඕනකම තියෙනවා මේ සියලු දෙනාටම ආණ්ඩුවට සම්බන්ධ උදවියට විනය පරීක්ෂණ කැඳවලා තිබුණාට ඒ කිසිම කෙනෙක් දවසක්වත් පක්ෂය හැර ගියේ නැහැ. මොකද මේ සියලු දෙනාම පක්ෂය තුල තමයි හැමදාමත් හිටියේ. පහුගිය මැතිවරණයේදී පවා ඒ දිස්ත්‍රික්කවල තම තමන්ගේ පක්ෂයේ වැඩවලට ශක්තියක් වුණා. ඒ වගේම ආණ්ඩුව තුල ඉඳීම තුලත් ඒ සියලුම වෘත්තීය සමිති ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ප්‍රශ්න වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික නොවුනත් අද රටේ ජනතාවට තියෙන සෑම ප්‍රශ්නකදීම ඒ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වරන් ඉන්න ඒ සියලුම මැතිවරණතුමාලා ඒ තමන්ගේ යුතුකම පක්ෂ වෙනුනුත් පාක්ෂිකයා වෙනුනුත් ඒ වගේම රටේ ජනතාව වෙනුනුත් ඒ යුතුකම කළා. ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ භූමිකාව කොහොමද ගෙනියන්නේ කියලා ලසන්තම කියන්න බලන්න. නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඒක ඉතාමත් හොඳ අත්දැකීමක් තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී ඒ වෙලාවේ පක්ෂයේම අනුමැතියක් ලබා දුන්නා. ඒක අබදු විපක්ෂයේ විදියට කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහත්මයා පක්ෂයේ ඒ ඒකකතාවයක් තුළ. ඒ නිසා දැන් පළවෙනි පියවර ඉවරයි. පළවෙනි පියවර අද ඒක රාශිය වුණා සියලුම දෙනාම. ඒ වගේම පරණ හිටපු තනතුරු ස්ථාපිත කළා. ඉතින් දැන් දීර්ඝ වශයෙන් දැන් අපි කතා කරන්න ඕනේ පක්ෂයේ මතය පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කොහොමද අපි විපක්ෂයේ සහ ආණ්ඩුව තුළ ඉඳගෙන කටයුතු කරන්න කියන එක. හැබැයි මෙතනදී තීන්දුව ගත යුත්තේ පාක්ෂිකයාට කොහොමද පක්ෂයට සාධාරණයේ ඉටු වෙයි යුත්තේ. අපි ඊළඟ අපේ රටේ දේශපාලන පක්ෂයක් විදිහට වැඩිම ආණ්ඩු කරලා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. වැඩිම ජනාධිපතිවරු කාලයක් නියෝජනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා රට පාලනය කරපු අධ්‍යක්ෂ සම්භාරයක් තියෙන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් ඒ නිසා ඒකට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් දැන් අපි ඉදිරියේදී අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දේශපාලන මණ්ඩලය මධ්‍යම කාරක සභාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි රැස් වෙලා මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරනවා. දැන් පළවෙනි පියවර අවසන්යි. අද මං හිතන්නේ රටේ අද නේද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තමයි අපි බොහොම පැහැදිලිව ඉදිරි සෑම මැතිවරණයකම අපි ඉදිරිපත් වෙන කටයුතු කරන. මේ පිළිබඳව කිසිදු ගැටලුවක් අපිට නැහැ. වර්තමානයේ දේශපාලනේ උඩු යටිකුරු වෙලා තිබෙන්නේ. ඡන්දෙන් තේරුණු ජනාධිපතිවරයෙකුට යන්න සිද්ධ වුණා. ඉතිහාසකවද සිද්ධ වුණේ. ඉතින් මේ නිසා දේශපාලනේ අද සම්ප්‍රදායානුකූල තිබෙන තත්ත්වයක් නෙමෙයි අද තිබෙන්නේ. ඉතින් අද වර්තමානයේට ගැලපෙන පරිදි අපි මේවා සංශෝධනය කරලා පක්ෂයටත් සමාජික රටය සාධාරණ ඉටු කිරීම තමයි අපේ අවසාන යුතුයකම වෙන්නේ. අද මං හිතන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ හැමදාම පක්ෂවද්දී පක්ෂ වෙන දේශපාලනයයි විරුද්ධ වෙද්දී විරුද්ධ වෙන දේශපාලනයයි නෙමෙයි. අද අපි තේරුම් ගන්න ඕනේ කාරණේ අද මේ රට අපි හැමෝම වැටලා ඉන්නේ. අපි තෙල් පෝලිම් වල හිටියා, ගෑස් පෝලිමේ හිටියා, ලයිට් නැතුව පැය 15ක් 16ක් හිටියා. මෙහෙම තිබිච්ච රටක් අපි දැන් නැවත වතාවක් තිබිච්ච තත්ත්වයට ගේනවා නම් අපි හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අපියි ජාතික ආණ්ඩුවක් ගැන අපි කතා කරේ, සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන අපි කතා කරේ. මේකෙන් වගකීමෙන් බැහැර වෙන එක නෙමෙයි යුතුකම තියෙන්නේ. අපි දැක්ක සමහර වෙලාවට සජිත් ප්‍රේමදාස මහත්තයා වුණත් කියනවා එයා බලයට ආපුවාම තෙල් ටික ගේන්නම් කියන. හැබැයි දැන් අපට ගේන්න ඕනකම තියෙන්නේ දැන් තෙල් ටිකද අපට ඕනකම තියෙන්නේ, එහෙම නැත්නම් කවදා හරි බලය ගත්තාමද? ඒ නිසා මේ වෙලාවේ අර පරණ දේශපාලනයෙන් ඈත් වෙලා අපි අරගලය තුල දැක්කේ අලුත් තරුණයෝ ජාති භේදය ගැන කතා කරා, ජාති භේදයේ වෙනසක් නැතුව ඉන්න ඕන කියලා කතා කරා, වර්ගවාදය නැතුව ඉන්න ඕන කියලා කතා කරා. එහෙමනම් දැනුත් අපි බලන්න ඕනේ කොහොමද අපි එකට එකතුලා මේ රටේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කියන එක. මොකද අද ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද UNP එකද JVP එකද පොහොට්ටුවද
වෙන වෙනම පක්ෂ විදියට සහ තමන්ගේ පාක්ෂය ගැන හිතුව නිසා තමයි අද අපි මේ රටේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් වැඩිම කාලයක් ආණ්ඩු කරපු වැඩිම ජනාධිපති පක්ෂ විදියට අපට වගකීමක් තියෙනවා රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒක අපිම බලයට අවිල්ලා කරනවා කියන කාරණාව අපි හිටියොත් එහෙම මම හිතන්නේ මේ රටේ තරුණයෝ අපිව පිළිගන්නේ අනාගත පරපුර අපිව පිළිගන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා රට හදන වැඩේට දායක වෙන්න ඕනේ. ඉතින් මම මාධ්‍යනුත් ඉල්ලීමක් කරනවා පක්ෂය ඇතුළේ ප්‍රශ්න අපි බේරගන්න. ඒ නිසා ඔයගොල්ලෝ තමන්ගේ රාජකාරිය මේ ඔළු හදන වැඩේ මිනිස්සුන්ගේ මත හදන වැඩේට අපට උදව් කරන්න. එහෙම නැත්නම් මේ පුංචි කෑල්ලක් අල්ලගෙන සමහර ලාවට ඒකයි මේකයි කොටවන වැඩේ කරන්න එපා කියලා තමයි ඉල්ලීමක් කරනවා. ඒ සියලුම තනතුරු නැවත වතාවක් පරණ තිබිච්ච විදිහටම ස්ථාපිත කරා. ඒ වගේම පහුගිය කාලේ තවත් තනතුරු කීපයක් ලබා දීලා තිබුණා. ඒ තනතුරු වලට අපි අනුමැතියක් ගත්තා. ඒ අනුව කීප දෙනෙක්ම අලුත් තනතුරු විදිහට පත් වුණා.